සංගීත කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් අපි අද වීඩියෝ එක තුළින් මේ ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්නයි හදන්නේ. ඇත්තටම කියනවා නම් කල්පනගේ තාත්තා සහ කල්පන එකතු වෙලා ඉදිරියට අතුලව ලංකාවට ගෙන්න ගන්න සීන් එකක් අපිට දකින්න පුළුවන්. ඔයා දන්නවා අතුල කියලා කියන්නේ අසේලත් එක්ක නයි වෛරයෙන් මුකටියෙක් වගේ ඉන්න මනුස්සයෙක්නේ. ඉතින් තමන්ගේ නංගව වුණත් නොදන්න රටකට තමන්ගේ ළඟින් ඈත් කරගන්නට සිද්ධ වීම ගැන හරිම වේදනාවක හිටපු කෙනෙක් තමයි අතුල කියලා කියන්නේ. ඉතින් අතුල ඒ නිසා තමන්ගේ නංගිට නිදහසේ ලංකාව ජීවත් වෙන්න උන් නැති නිසා ඔය අසෙල්ලත් එක්ක නයි වෛරයක් තියාගෙන තමයි ඉන්නේ. මේ වෛරය නිසාම ඇත්තටම කියනවා නම් කල්පනලට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන්නේ නැහැ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක තුළින්ම කතා කරන්නට වැඩි chance එකක් ලැබිලා තියෙනවා කියන කතාවත් එක්ක එකතු වෙලයි අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙන්නේ. කොහොමනත් කල්පනගේ ජීවිතේ ඒ වගේම සුරංජිත් මේ සියලු දෙනා උත්සාහ කරන්නේ කල්පනව ඇත්තටම ලොකු පුටුවකට අරගෙන යන්න. ඉතින් කල්පන ලොකු පුටුවකට අරගෙන ගිහිල්ලා මේ සියලු දේවල් තමන්ගේ පවුල වටා හැමදේම එකතු කරගන්න ලොකුම ආසාවක ඉන්නවා කියන කතාව ගැනත් අපි මෙතනදී සාකච්ඡා කරන ප්‍රධානම කාරණයක් බවටයි පත්තුනේ කියන කතාව අපිට මෙතනදී විශේෂම කතාවක් විදියට මතක් කරන්නටත් ලොකුවටම ආසාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අපි මේ මොහොතෙදිම කතා කරනු ලබන්නේ. කොහොමනත් මේ සිදුවීම් දාමයත් එක්ක තව දෙයක් කියන්න ඕනේ. දැන් ඉතින් අසේල්ල සුරංජිත්ලා ගොඩාක් කේන්ති ගත්තනේ. ඒ වගේම මේගොල්ල ලොකුවටම රණ්ඩුනා. තුවක්කු දික් කරගෙන රණ්ඩුනා කියන්නේ ඒක ඉතින් භයානකම දෙයක්. මේගොල්ලන්ගේ බැඳීමට ලොකුම කරදරයක් වෙච්ච දෙයක් විදියට තමයි අපි හැමෝටම මෙතනදි මේ දේ කතා කරන්නට පුළුවන් වෙන්නෙත් කියන කතාව අද වීඩියෝ එක තුළින්ම සිහිපත් කරන්නට ලොකුවටම ආසාවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම කතා කරන්න අපිට ලොකුම චාන්ස් එකක් උදා කරගන්න වෙන්නේ. කොහොම වුණත් අපි මෙන්න මේ වගේ කාරණාවක් මෙතනදී කතා කරනවා. කොහොම වුණත් ඔයා විශ්වාස කරන්න. අතුලට කතා කරලා කිව්වට පස්සේ අසෙල්ට වැඩක් දෙන්න පුළුවන්. දැන් තමයි නියම කාලය කියලා. ඇත්තටම ඒක බාර නොගෙන ඉන්න තරම් අතුල මෝඩෙක් නෙවෙයි. අතුල ඒ වගේ අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නේ. ඇත්තටම මේ කල්පන සහ එතකොට තාත්තා කියන විදියට තමන්ගේ නංගිවත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන්නටම සතුටින් කාලය ගත කරන්නත් පුළුවන්. මෙන්න මේ දේවල් කල්පනා කරනකොට මේ හැමදේම ලස්සනට ගත කරන්න ලස්සනට වෙයි කියන බලාපොරොත්තුත් එක්ක වැඩ කටයුතු ආරම්භන්නයි අතුලට තියෙන්නේ. ඉතින් ඉදිරියට මේ නිසාම අසේලට ප්‍රශ්න රැසකට මුණ දෙන්න වෙනව සහ මේ කට්ටියගේ වෛරය නිසා අසේනටයි මහීටයි වාසියක් සිදු වෙනවා කියන කතාවත් එක්ක තමයි මම අද වීඩියෝ එක තුළින්ම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගත්ත කියන කාරණාව මතක් කරලම දෙනවා.